සුබ සැන්දෑවක්. අතිපූජ්‍ය ගෞරවනීය සංඝරත්නයන් අවසරයි. මෙම රැස්වීමට මට ආරාධනා කරපු තමුන්නාන්සලාගේ ආදරණීය නායකයා ගරු කබීර් රෂීම් මැතිතුමනි, වේදිකාවේ සිටින අපේ දමර අමිල ගරු හාමුදුර නායක ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. අනෙකුත් සියලුම වේදිකාවේ සිටින සම්භාවනීය අමුත්තන්ගෙන් අවසරයි. විශේෂයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අපට එකතු වෙලා ඉන්න ඒ දේශපාලන අධිකාරියේ සියලු දරාගෙනුත් අවසරයි. මේ ස්ථානයට එක් රැස් වී සිටින භාවනැල්ල ප්‍රදේශවාසී ආදරණීය ජනතාව, ආදරණීය දෙමාපියන්, ආදරණීය සහෝදර සහෝදරියන්, ආදරණීය දූ දරුවනි, අපි ඉස්සෙල්ලම මම හිතනවා මගේ යුතුකමක් කියලා තමුන්නාන්සේලාට අපේ භක්තිය, ගෞරවය, ආචාරය, ප්‍රණාමය පුදකරන එක මෙවන් දේශගුණයක් වෙලත් අපිත් එක්ක අත්වැල් බැඳගෙන අධිෂ්ඨානයෙන් මේ යන ගමන සාර්ථකව ශක්තිමත් කරගන්න අපට දෙන ධෛර්යය ගැන. මේ මැතිවරණය තමුන්නාන්සේලා දන්නවා මේ රටේ පවතින ඉතාම තීරණාත්මක සංදිස්ථානයක පැවැත්වෙන මැතිවරණයක්. මේ මැතිවරණයේ ජය අනිවාර්යෙන් අපි ලබා ගත යුතුයි. මේ ජය ලබාගෙන තමයි අපේ රටේ 2015 ජනවාරි 8 ඉඳලා තිබුණ අපි වෙනස් කර අපි ලබාගත් ඒ ශක්තිමත් ජයග්‍රහණය නැවතත් ශක්තිමත් කරලා මෙතනින් එහාට එන මැතිවරණ වලට අපි ශක්තියක් මාවතක් හදා ගන්න ඕන. මෙතනින් එහාට එනවා පළාත් සභා මැතිවරණ, මහා මැතිවරණ, මේ වගේ ජයග්‍රහණය සාක්ෂාත් කරගන්න අපට මේ මැතිවරණ ජයග්‍රහණය ඉතාම වැදගත්. ඒකාන්තව මම හිතනවා නැවතත් අර දූෂිත පාලනයකට රට යන්න නොදී මේ රට අපේ ශක්තිය ශක්තිමත් කරගන්න අනිවාර්යෙන්ම අපට මේ ජයග්‍රහණය ලබා ගන්න වෙනවා. පහුගිය දිනවල ජනාධිපති අපේක්ෂකයා තේරීමට වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වුණා. පොදු ජන පෙරමුණේ වගේ නෙවෙයි, එක්සත් ජාතික පක්ෂය කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ තදින් තියෙන පක්ෂයක්. පොදු ජන පෙරමුණේ නම් අයියන්ඩි කිව්වා මල්ලීට දෙන්න ඕනේ කියලා, ඒකේ ඉන්න ප්‍රබලය ඔක්කොම වල්ගේ වනලා ඒකට බුක් බුක් ගෑවා. අපේ කට්ටිය හැම නැහැ. ප්‍රජාතන්ත්‍රවාදයේ තියෙන පක්ෂයක් වුණාම අපි හැමෝම අපේ මත ප්‍රකාශ කරනවා. අපිට විවිධ මත තිබුණා, මත ගැටුම් තිබුණා, විවේචන තිබුණා, මත ભેද තිබුණා, නොයෙක් අදහස් යෝජනා තිබුණා. අවසානයේදී අපි තීරණය කරා තමුන්නාන්සේලාගේ ඉල්ලීම අනුව, අපේ ආදරණීය පාක්ෂකයාගේ බිම් මට්ටමේ ඉල්ලීම අනුව සජිත් ප්‍රේමදාස මැතිතුමා අපේ අපේක්ෂක හැටියට හංසයා ලකුණෙන් ඉදිරිපත් කරන්න. අපි මේ යන ගමන අපට ජය ලැබෙන බව අපට ආත්ම විශ්වාසයක් තියෙනවා. අපට ඒක අනිවාර්යෙන් ලැබෙන බව ඒක නියතයි. ඒක හන්දා මේ මාසේ ඒක නිසා නොවැම්බර් 17 වෙනිදා තියෙන මේ මැතිවරණයේදී අපි අනිවාර්යෙන් ජයග්‍රහණය කරන්න ඕනේ. ඒ ජයග්‍රහණය මත තමයි මේ රටේ අනාගතය, අපේ දරුවන්ගේ අනාගතය රඳා පවතින්නේ. තමුන්නාසලට මතක ඇති 2015 ජනවාරි 8ට ඉස්සෙල්ලා අපි ජීවත් වුණේ මොන වගේ රටකද කියලා මට ප්‍රශ්නයක් තියෙනවා. අපි ජීවත් වුණේ රටකද නැත්නම් අපි ජීවත් වුණේ අපායකද කියලා. මොකද අපිව පාලනය කරේ යම රජුරුව. ඒ යම රජුරුව වටේ හිටියා, යම දූතයෝ හිටියා, අලුගෝසුව හිටියා. ඒ අලුගෝසුවෙත් තමයි මේ පාර ජනාධිපතිවරණයටත් දාලා තියෙන්නේ. ඒගොල්ලෝ අපට ලෝදිය පෙව්වා, කටුඹුලේ නැග්ගුවා, උල තිව්වා. අපට නොකරපු දෙයක් නැහැ. අපි කොහොමත් වේදනාව නිවසගෙන හිටියා. 2015 ජනවාරි 8 ජයග්‍රහණය හරහා ඒ තිබුණ කාලකන්ණි, ඒකාධිපති පාලනය, පවුල් පාලනය අපි පළවා හැරියා. ඒ පළවා හැරීම තුළ තමුන්නාසලට ප්‍රජාතන්ත්‍රවාදය අපි ශක්තිමත් කළා දුන්නා. තමුන්නාසලට කතා කිරීමේ නිදහස, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස, කැමති ව්‍යාපාරයක් කිරීමේ නිදහස, කැමති තැනක ජීවත් වීමේ නිදහස, කැමති දේශපාලනයක් කිරීමේ නිදහස,
මේවා අපි ලබා ගත්තා. නමුත් තමුන්නාසලාට මතක ඇති ඒ ඒකාධිපති පාලනය තමුන්නාසලා වහලුන් බවට පත් කළායි තිබුණේ. ඒ කාලේ තිබුණ සාටකේ සාපය. ඒ සාටකේ සාපය නිසා අපේ රටේ ජනතාව පීඩාවට පත් වෙලා හිටියා. තමුන්නාසලාට මතක ඇති ඒ කාලේ මේ රට හුදකලා වෙලා තිබ්බේ. ලෝකයේ කිසිම රටක් අපේ රට පිළිගත්තේ නැහැ ඒ කාලේදී. ඒ කාලේදී අඩු ගානේ මේ රටේ පාලකයාට අසල්වැසි රටකින් ඉන්දියාව වගේ රටකින්වත් ආරාධනාවක්වත් ආවේ නැහැ. එතුමාට ආරාධනාවේ අර ලිබියාවේ ගඩාෆි වගේ නරුමෙන්ගෙන් පමණයි. ඒගොල්ලෝ ගිහිල්ලා බදාගෙන පින්තූර හැම ගත්තා. ඊළඟට අර ස්වාසිලන්තේ කියලා තව වැද්දෝ ජීවත් වෙන තැනක්ද කොහෙද තිබුණා. ඒකේ වැදි රජෙක් ඉන්නවා හෙළුවෙන් ඉන්නේ. බිරින්දෑවරු 70ක් ඉන්නවා. බිරින්දෑවරු 70ක් ඉන්න ඉඳ අපේ මිනිහත් එතනට රිංග රිංග හිටියා. ඒ ආරෙන්න සීලාචාර ශිෂ්ට සම්පන්න රටවල් වලින් අපේ රටට ඒ කාලේ ආරාධනා වෙ නැහැ. අපේ රට එක ගනුදෙනු කරේ නැහැ. ඒක හන්ද තමයි 2015 ජනවාරි 8 අපි රාජපක්ෂලා කම්මුතු කරලා දැම්මේ. ඒක කරේ තමුන්නාසලගේ ශක්තියෙන්. තමුන්නාසලා ජීවනාලිය වගේ ඒ බලවේගයේ හිටියා. ඒ ශක්තිය හරහා අපි රාජපක්ෂලා පළවා හැරියා. රාජපක්ෂලා පළවා හැරියා. රාජපක්ෂ ගෙනහිල්ල මැදඹුලනේ ජනේලෙ එල්ලුවා අපි. මේ පාර රාජපක්ෂලා පළවා හැරලා සහෝදර සමාගමේ ඔක්කොම වුන් හතර වටේම ජනේල්වල එල්ලන්න ඕනේ. ඒක කරලා තමුන්නාසලා පොට්ටු අතුගාලා දාන්න ඕනේ. පොට්ටු අතුගාලා දාලා තමයි මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේ සහෝදරයෝ මෙතන ඉන්නවා. ඒගොල්ලන්ට පක්ෂ බේර ගන්න පුළුවන් වෙන්නේ. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂිකයන්ගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා පොට්ටු අතුගාලා දාන්න එකතු වෙන්න. එතකොට තමයි බණ්ඩාරනායක ප්‍රතිපත්ති ඉදිරියට ගෙනියන්න තමුන්නාසලට අවස්ථාවක් ලැබෙන්නේ. ඒක හින්දා තමුන්නාසලා සජිත් ප්‍රේමදාසට ඡන්දය ප්‍රකාශ කරන්න කියලා. පොට්ටු විතරක් අතගාලා මදි. ඒක විතරක් අතුගාලා මදි. තව පොඩි කොඩි විනයක් තියෙනවා. ඒ කොඩි විනයත් අතු ගන්න ඕනේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඔලුව උස්සන්න. ඒ කොඩි විනය කවුද? මෛත්‍රීපාල සිරිසේන. එයාවත් ගෙදර අරින්නෝ. තමුන්නාසලට මතක ඇති. එයා මොනවද අවුරුදු 5කට ඉස්සෙල්ලා කිව්වේ? මම අවුරුදු 5න් යනවා කිව්වා. ගෙදර ගිහිල්ලා මගේ ගෑණි මට බැදලා දෙන කේල් කොලේ ඔතලා දෙන බත් පුල කනවා කිව්වා. කාලා මං පොළොන්නරුවේ කුඹුරු කොටනවා කිව්වා. දැන් එයා කොළඹ හතේ කොට කොට ඉන්නවා. එතනින් යන්න කැමති නැහැ. පොළොන්නරුව වගේද කොළඹ හත? ඒවා දාලා යන්න දැන් එයාට හිතෙන්නේ නැහැ. පහුගිය කාලේ තමුන්නාසලාගේ යම් යම් හිත රිදීම් මෙහෙමත් තිබුණා අපි දන්නවා. පොඩි පොඩි කලකිරීම් තිබුණා. ඒකට හේතුව තමයි අපි මේ යහපාලන මැල්ලුම ගෙනාවා. යහපාලනේ හොඳයි. හැබැයි සිරිසේන එක ගෙනාවු මැල්ලුම ටිකක් අවුල් වෙලා තිබ්බේ. අපිට ඒක නිසා තමුන්නාසලාට ඕන වෙලාවට රස්සාවක් දෙන්න බැරි වුණා. ඒ වගේම අපට දුකයි. තමුන්නාසලාගේ සිත රිදෙනවා. අවුරුදු 20ක් අගතියට පත් වෙලා හිටපු ජනතාව ඊළඟට දරුවෙක් ඉස්කෝලේකට දාගන්න කිව්වම අපි ඇමතිට කතා කරලා ඇමති නියෝගයක් දුන්නත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් කියනවා මේ යහපාලන ප්‍රමේයය තුළ මට මේකට අස්සම් කරන්න බෑ කියලා. රාජපක්ෂවත් හිටියා නම් ඒගොල්ලෝ අපිව බේරා ගන්නවා කියලා. කෙලින්ම අපේ මූණට කියනවා. එතකොට මේ වගේ ප්‍රශ්න තිබුණා. එහෙම වුණත් යහපාලනය හරහා අපිට කෙලින්ම ප්‍රතිලාභ නොලැබුණත් පොඩි පොඩි පාඩු තිබුණත් ඒකට හේතු වුණේ යහපාලනය ශක්තිමත් කරාම දේශපාලනඥයන්ගේ බලය අඩු වුණා. එහෙම වුණත් අපට ආඩම්බර වෙන්න පුළුවන් තමුන්නාසලාගේ දරුවන්ට. අපේ තරුණ පරම්පරාවට අපි ශක්තිමත් රටක් ගොඩනගන්න අවශ්‍ය අඩිතාලම දාලා දුන්නා. ඒ ගැන තමුන්නාසලාගේ දරුවෝ කවදා හරි තමුන්නාසලාට ස්තුතියි කියාවි. ඒකට තමුන්නාසලාට ගෞරවයෙන් ඒගොල්ලෝ කියාවි ඒ කරපු දෙයට ස්තුතියි කියලා. ඒක හන්ද අපට ප්‍රතිලාභ ටික ටික නැති වුණත් අපි ඒ ගැන ආඩම්බර වෙන්න ඕනේ. ඊළඟට එහෙම පුද්ගලික ප්‍රතිලාභ නැති වුණත් තමුන්නාසලා දන්නවා අපි මේ රටට ගෙනාවා මිල කරන්න බැරි දේවල්. රන් මුතු මැණික් වලට වඩා වටිනා දේවල්. ව්‍යස්තදායක සභාව. ඒ සභාව හරහා තමයි අපේ ප්‍රජාතන්ත්‍රවාදයේ ජනතා පරමාධිපත්‍යයේ ශක්තිමත් වුණේ. ඒකින්ද තමයි
අර වර්තමාන පාලකයාට පොලිස්පති මරාගෙන කන්න තරම් කෙල බේරෙනවා. ක්‍රෝධය වැඩි. ඒත් පොලිස්පතිට අත ගහන්න බැරි වුණා. ඒ වගේ ශක්තියක් අපි ගෙනාවා රටේ ජනතාවට, රාජතාන්ත්‍රයට, රටේ ඉන්න ප්‍රබල චරිතවලට ශක්තිමත් දේශපාලනයෙන් බැහැරව වැඩ කරන්න පුළුවන් පරිසරයක් අපි ගොඩ නැගුවා. ඒ වගේ නැවි ආඩම්බර වෙන්න ඕන. දැන් බලන්න මේ පොලිස් නිලධාරීන් මෙතන ඉන්නවා. මේගොල්ලෝ ඉන්නේ තමුන්නාසලා පැත්තට හැරලා අත් දෙක පස්සේ වැඳගෙන මෙතන ඉන්නේ මුකුන්ද කියලා සතපහකට ගණන් ගන්නෑ. එහෙම තමයි ඉන්න ඕනේ. ඒගොල්ලෝ තමුන්නාසලා පැත්තට හැරලා සුහදව ඉන්නවා. තමුන්නාසලාව ආරක්ෂා කරනවා. අතීතේ නම් මෙතන රැස්වීමක් තිබ්බනම් මේ පොලිස් නිලධාරීන් මේ පැත්තට හැරලා ඉඳන් නගින නගින එකාට බහින බහින එකාට සැලුට් කරනවා. ඒ තත්ත්වය වෙනස් කරා අපි. පොලිස් කොමිසමහරා, දැන් මගේ ආසනේ තියෙන පොලිස් ස්ථාන තුනක්, මම ගොඩ වෙලා තියෙන හතරපස් පාරක්, හතරපස් පාරම ගියේ වොෂ් රූම් එකට යන්න. එහෙම නැතුව අපි ගිහිල්ලා ඔයිසීලගේ පුටුවල වාඩි වෙන්නේ නැහැ. ඒ කාලේ එහෙමද? ඔයිසීගේ පුටුවේ වාඩි වෙනවා, මේසෙ උඩ කකුල් දෙක තියාගන්නවා. ඔයිසී එතන ඉඳන් ආවතේව කරන්න ඕනේ. එහෙම තත්ත්වයක් අද මේ රටේ නැහැ. අපි ඊටාම අනගි සම්පන්න තත්ත්වයක් මේ රටේ ඇති කරලා තියෙනවා. දැන් බලන්න අධිකරණය. අධිකරණයට අපි නිදහස දුන්නා. මට මතක් වෙනවා අතීතයේ මම යනකොට මට තිබුණා නඩු 60 උටාමාරක් විතර දාලා මම හිරේ ඉඳලා අධිකරණයට එනවා, යනවා යනවා එනවා. ඒ අධිකරණයට එනකොට සාක්ෂි දෙන්න එනවා ගෝඨාභය රාජපක්ෂ. දැන් අපි අධිකරණයට යනකොට ඇතුල් වෙන දොරක් තියෙනවා. පැමිණිල්ල හෝ විත්තිය අපි ඔළුව නවල ඇතුළට යනවා. ගෝඨාභය රාජපක්ෂ එන්නේ විනිශ්චයකාරවරු වෙන දොරෙන් ඇතුළට. රජයේ ලේකම් කෙනෙක්. ඒක එනකොට විනිශ්චයකාරවරු ඔළුව නවනවා. ගෝඨාභය රාජපක්ෂ එනකොට නීතිපති කවදාවත් ඉතිහාසයේ මහ අධිකරණ වලට එන්නේ නැහැ. නීතිපති ඇවිල්ලා වාඩි වෙලා ඉඳගෙන මූට වතුර වීදුරු අල්ලනවා, මූට පවන් සලනවා. නොකරන දෙයක් නැහැ නීතිපති. ගෝඨාභයගෙන් අපි අහනකොට ප්‍රශ්න අහනකොට ගෝඨාභය නීතිපතිට ගොරවනවා. තවසේ කිව්ව නේද මගෙන් ප්‍රශ්න අහන්නේ නැහැ කියලා. ඒ වගේ කාලයක් තිබුණ අධිකරණයට මතකද ශිරාණි බණ්ඩාරනායක? එතුමිය එලවන්න ඕන වුණාම එතුමියගේ ගේ වටේ ගැහුවා කූඩාරම්. කූඩාරම් ගැහුවා අධිආරක්ෂක කලාපේ නිල නිවාසයේ වටේ. කොළඹ ඉන්න මැරයෝ ඒ වගේ නැවැත්තුවා දෙකේ දෙකේ පොළු දීලා. එතුමියට දවස් තුනක් ගෙයින් එළියට එන්න දෙදුන්නේ නැහැ. එතුමිය දවස් දෙකෙන් පැන්නුවා. පැන්නුවේ කොහමද? අර එක එක හාල් පාළුවෝ, අර එක එක කුම්බාණ්ඩයෝ දැම්ම කමිටුවක් තියුවා. විමල් වීරවංශල් වගේ අටපාස් නැති වුන්. උන් තීරණයක් දුන්නා අගවිනිසුරුතුමිය එළවන්න. අගවිනිසුරුතුමිය කියන්නේ කාන්තාවක්, රටේ තුන්වෙනි පුරවැසියා, අම්මෙක්, භාර්යාවක්. මුන් ඒකටවත් ගරු කරේ නැහැ. කාන්තා ප්‍රජාවටම නිග්‍රහ වෙන විදිහට තමයි අගවිනිසුරුතුමිය එළෙව්වේ. ඊළඟට තමුන්නාසලට මතකද? අපි ගෙනාවා මැතිවරණ කොමිසම. ඒ කොමිසමෙන් හයියෙන් තමයි දැන් අර ඉන්න මැතිවරණ කොමසාරිස් ඔය බඩකරණම් ගහනවා, පිලුම් ගහනවා, චණ්ඩිය වගේ උඩ පයින්නවා, කඹවල පැද්දිලා යනවා, ගහෙන් ගහට පයින්නවා. නියම ටාසන් මේ කාලේ. අතීතේ මතකද මැතිවරණ කොමසාරිස්? ඡන්දයක් කරනකොට මොකද වෙන්නේ? කොණ්ඩේ කෙලින් වෙනවා, ඇඟේ මයිල් පිම්බෙනවා, ඊළඟට බෙල්ල කඩන් වැටෙනවා, ආතතිය හැදෙනවා, සන්නිපාතය, පාචනය, කකුල් වෙවුලනවා, ඔක්කොම දහමාදෝස හැදෙනවා. දැන් එහෙම නැහැ. අතීතේ කොමසාරිස් ශක්තිමත්, බය නැහැ. වැඩි උඩ පැන්නොත් ඔළුවට වෙඩි තියනවා කියලා කියනවා. ඒ තත්ත්වයට අපි මේ රට ගෙනාවා කියන්නේ තමුන්නාසලගේ අභිමානය, තමුන්නාසලගේ ගෞරවය, තමුන්නාසලට පිළිගැනීමක් දීම සිද්ධ වෙලා තියෙනවා කියන එකයි. ඒ කියන්නේ අපේ රජයටයි ආඩම්බර වෙන්න පුළුවන්. තමුන්නාසලයකට දායක වුණා, තමුන්නාසලගේ ශක්තිය තමුන්නාසලට ආඩම්බර වෙන්න පුළුවන්. ඒ වගේ තත්ත්වයකට මේ රට ගෙනෙලා තියෙන නිසා ප්‍රතිලාභ නැති වුණත් අපේ අනාගත පරම්පරාවට කකුල් දෙකෙන් හිට ගන්න පුළුවන්, දේශපාලනඥයන්ට හිස නමන්න පුළුවන් රටක්. හදන්න අවශ්‍ය මූලික අඩිතාලම අපි දාලා තියෙනවා. ඊළඟට බලන්න අපි දූෂිතයි කියනවා. දැන් අපි දූෂිතයිලු. බැඳුම් කරේ බිලියන 10. මුන්ට උදේ නැගිට්ට ගමන් මුන් ඈනුමක් අරින්නේ බැඳුම් කරේ කියයි. මුන් ලිදියන්න ගියාම ගොරවන්නේ බැඳුම් කරේ කියයි. අවුරුදු 4 මාරම මේට වඩා වෙන දෙයක් මුන්ට කියන්න නැහැ. ඒකේ බිලියන 7ක් තියෙනවා සීල් කරලා අපිට නැති වුණ නැහැ. ඉතුරු බිලියන 3 නඩුවක් යනවා.
නඩුව තීන්දුව අද්දයි වැරදිකාරය හිටියෝ හිරේ. යන්නවේ එක ප්‍රශ්නයක් නෑ. හැබැයි උන්ගේ කාලේ එහෙමද? උන්හර හෙජින් කියලා ගිසුමක් ගැහුව මතකද? තෙල් සංස්ථාවේ බිලියන 174ක් අර මහින්ද්‍රරාජ පක්ෂ තව හිටියක් ඒවට්ටේ නිවාට් කබ්‍රල් කියලා අර මහා බැංකුවේ අධිපති අර මූණ උඩ ලොරියක් ගියා වගේ කකුලක් ඉන්නේ නිවාට් කබ්‍රල්. මුං දැන් එකතු වෙලා කොමිස් ගහන්න බිලියන 174ක් අපිට නැති කරා. ඊළඟ ග්‍රීසිය ගිහිල්ලා වැඳුම් කර දැම්ම බිලියන 7ක් නැති වුණා. ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මේ හිටපු ඇමතිවා මට කිව්වා 2014 විතරක් පාඩුව තිබ්බ කියලා බිලියන 154. හිතලා බලන්න මුන් බිලියන 3කට මැරෙන්න හදනවා. මුන්ට මේව එකක් ක්වත් පේන්නේ නැහැ. ශ්‍රී ලංකාන් ගුවන් සේවය කියනකොට මට මතක් වෙනවා ඊයේ පෙරේද මං දැක්කා කවුද පොරක් ඇවිල්ලා ටීවී එකේ ශ්‍රී ලංකාන් ගුවන් සේවයකෙක් ඌ බණිනවා රණසිංහ ප්‍රේමදාස මහත්තයාට. හිටා රණසිංහ ප්‍රේමදාසේ කාලේ ගුවන් යානයක් ඇරියලු ජපානෙට මෙහෙ ඉඳලා මල් පටවලා. ඉතින් යකෝ මල් පටවලා නෙමෙයි ගොම පටවලා හරි රටට සල්ලි හම්බෙනව නම් ඒවට එන්නේ නැ ගුවන් යානා තියෙන්නේ. ඒවට තමයි අරින්න ඕන. නමුත් තමුන්නාසලට මතකද? තමුන්නාසලට මතකද? ගෝඨාභය රාජපක්ෂ රුපියල් 50,000ක කුක් එකක් ගේන්න ගුවන් යානයක් කරියා ස්විස් ලන්දන්. ඒකට මිලියන 50ක් ගියා. කුක්ක ගේන්න කුක්කට මේක දුන්න 50,000ක්. රජයෙන් ගෙව්වා මිලියන 50ක්. දැන් මේ කුක්ක ගෙහෙන් ගේ නැහැ. මොකද ලංකාවේ කුක්ක වල්ගේ හරහට නෙවනන්නේ. මූහුට ඒක අල්ලන්නේ නැහැ. උඩෝනෙල උඩටයි පල්ලහැඩයි වනන එකෙක්. එතකොට ඌටුගේ පස්ස පේන්නේ ඒක හින්දා. එතකොට මේ කුක්කගේ නාම කුක්ක ගැනලා තිව්වම කුක්ක විරිත්තල ඉවැල්වලු ගෝඨාභයට කුක්ක දැනගත්තලු වැඩේ කෙල වුණා කියලා. මූ සුදුවෑන් කාරයා මූ ජනතාවට වෙඩි තියෙනවා. මූ අරහෙට ගහනවා, මෙහෙට ගහනවා, පගා ගහනවා, අල්ලස් ගහනවා, කප්පන් ගහනවා. මූ සොහන හැදුවේ ආණ්ඩුවේ සල්ලි හොරකම් කරලා කියලා කුක්ක උපවාසයක් ආරම්භ කරලා සුමාන දෙකෙන් සෙට් පෝච්චි වුණාලු. කුක්ක බැලුවලු මූවෙක් ඉන්න රට හොඳයි මැරිලා ආයෙ ගිහිලා ස්විස්සර්ලන්තේ උපදින්න පුළුවන් කියලා කුක්ක මැරුණාලු. ඊළඟට බලන්න දැන් එහෙම තමයි දූෂණය ගැන කතා කරන්නේ. දැන් මුන් කතා කරනවා ආර්ථිකය ගැන. ආර්ථිකය උන්ගේ කාලේ තමුන්නාසලට සියල්ල සම්පූර්ණද? කිරියෙන් පැනියෙන් ඉතුරුනාද?
අපි වැලේ වැල් නැතුව හිටියේ. මතකද පවුලක් හිටිය සියඹලා කෑව සුමානයක්. තා පවුලක් හිටිය කරවිලයි බතුයි කෑව සුමානයක්. පාන් ගෙඩිය රුපියල් 10 ඉඳලා 60ට වැඩි වුණා. පොල් ගෙඩිය පිටරටින් ගෙන කුකුල් මස් කෙනා පිටරටින් ගොවි පළවල් වහලා දාන්න වුණා. අපේ කාලේ අඩු ගානේ පරිප්පු අපි තාම ලාබෙට දෙනවා උන් දුන්නට වඩා. පෙට්‍රල් තාම ඒ ගානේ දෙනවා. ගෑස් මිල තාමත් ඒ කාලේ වඩා රුපියල් 1000ක් අඩුයි. අපි ආරාජික රටක් බාර අරගෙන ලෝකෙටම ණය වෙච්ච තමුන්නාසලගේ දරුවෝ පවා ලක්ෂ 400ක් ලෝකෙට ණය වෙලා තිබ්බේ අපි ගන්නකොට. ඒ ණය වෙච්ච රට අරගෙන අපි මේක ගොඩනගන්න හදන්නේ. උන් කියන්නේ උන්ගේ කාලේ ආර්ථිකය සියල්ල සම්පූර්ණයි කියලා. ඒක මේ අපේ අම්මලාගේ අක්කලාගේ අතේ කටේ බෙල්ලේ කනකරාබරණ තිබුණේ. ඔව තිබුණේ බැංකුවලට උගස් කියලා බැංකුවල. ඒ කාලේ ඔවා හිස් ඔක්කොම. තමුන්නාසලාගේ සාක්කුවේ පර්ස් එකේ සල්ලි තිබුණේ. පිප්පොකට් ගැහුවාම පර්ස් එක ඇරියාම පිප්පොකට් කාර්යයක් කුරුවා. කරපෙන් බැලලා පර්ස් එක විසි කරලා යනවා. ඇයි අයිඩෙන්ටි කාඩ් එක විතරයි ඒකේ තියෙන්නේ. ඒ වගේ කාලයක් තිබ්බා. දැන් ඒ කාලේ වෙනස් වෙලා තියෙනවා. දැන් ටික ටික හරි අමාරුවෙන් හරි තමුන්නාසලාට අතට මිනට සල්ලියට ක්‍රමවේද හැදෙනවා. අපි පොඩ්ඩක් ඉවසගෙන යන්න වෙනවා. ලෝකෙට ණය වෙච්ච රටක් ගත්තම එකපාරට සියලු දේ දෙන්න බෑ. උන්ගේ කාලේ මතකද උන් මොනවද කිව්වේ? මහින්ද චින්තනය. චින්තනය කරන්න වෙන කිසි දෙයක් කතා කරන්න තහනම් ඒ කාලේ. රේඩිය එකක් දැම්මොත් චින්තනය කියලා පටන් ගන්නවා. රේඩිය එක ඕෆ් කරන්නේ චින්තනය කියලා. මුගේ චින්තනයේ පීඩෙන් තමයි තමුන්නාසලාගේ ඒ බඩ පිරුනේ. බඩ ගින්නට උන් කිව්වේ චින්තනය කන්න කියලා. බඩ ගිනිුණාම කට අරින්න ඕනේ. චින්තනය කටට වැටෙනවා. ඉතින් කට වහනවා. ඊට පස්සේ චින්තනය ගලනාලේ දිගේ ඔක්කොට යනවා. චින්තනය බොක්කේ දිලවනවා. චින්තනය ටොයිලට් ගියාම චින්තනය උන් ඇවිල්ලා හොදලක් දෙනවා. එහෙම කාලයක් තමයි තිබ්බේ. මතකද ආසියාවේ ආශ්චර්ය? ආසියාවේ ආශ්චර්ය. මගේ අර යාළුවා ඩලස් සලා පෙරව ඔබට තාම බැවිලා පේනවා. කට ඇරියොත් කියන්නේ අපි මේ ආසියාවේ ආශ්චර්ය ඕකමයි කියන්නේ. ආශ්චර්ය කිව්වට අපි වැලේ වැල් නැතුව හිටියා. උන්ට තිබුණා මේක සුර ලෝකයක් වගේ. සුකිත මුදිත වෙලා තෙල දාලා කිරි බේරි බේරි උන් හොඳට ජීවත් වුණා. අපිට එහෙම තිබ්බේ නැහැ තත්වයක්. ආශ්චර්ය මොනවා වුණත් අපි අර මුතු මිත්තෝ ගෙනාපු ඉන්දියන් සාගරේ මුතු වැටේ තමයි
රාජපක්ෂගේ කාලේ අපට බාර දෙනකොට ඒක නිකම්ම රාජපක්ෂ ඇටේ වෙලා. රාජපක්ෂ ඇටේ දිලිසෙන්නෙත් නෑ. ඉරි තලල පුස්කාල පණුවගහල ගුල්ලොගහල ඒකනවයිුන් අපට බාරදුන්. දැම ඒක පොලිස් කරගන්න තමයි අපි දඟලන්නේ. මේක මොනහරි අලවල බැරි වුණොත් ඉතින් පාගල පාගල කුඩු කරලා විසි කරලා දාන්න වෙනවා. කොහොම හරි නැවතත් තමුන්නාසලාගේ අතීතයේ ඒ ගාම්භීර ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ මුතු ඇටය අපි නැවතත් තමුන්නාසලා ලබා දෙනවා. ඒක තමයි අපේ අරමුණ. අපි මේ රට එතෙන්ට ගෙනියනවා. අපේ නායකයාත් එක්ක එතුමා කියන දේවල් මම හිතනවා ඒවා තාත්විකයි කියලා. ඒවා කරන්න පුළුවන් දේවල්. එතුමා කියනවා මං අහන් හිටියා පෙරේදා ටෙලිවිෂන් එකේ කියනවා සරත් ෆොන්සේකාට ආරක්ෂක ඇමතිකම දෙන මිනුම් දණ්ඩෙන් තමයි අනිත් ඇමතිවරුන්ටත් ඇමතිකම් දෙන්න මම මනින්නේ කියලා. ඒ කියන්නේ එතුමාගේ හොඳ චේතනාවක් තියෙනවා. එතුමා කියන්නේ පිරිසිදු චර්යාවක් එන්න ඕනේ, හොරකම් කළා නැති වෙන්න ඕනේ, වැඩක් දුන්නත් කරනවා වෙන්න ඕනේ, එහෙම නැත්නම් දෙන්නේ නැහැ කියන එකයි කියන්නේ. මම දන්නවා එතුමා අමාත්‍ය කෙනෙක් හැටියට හිටියට කවදාවත් පිටරට ගියේ නැහැ රජයේ සල්ලි වලින්. Asian Mirror.lk